හඳුන්වන්නේ දාර්ශනික ලෝකේ සූර්යයා කියන අන්වර්ථ නාමය. නාග අර්ජුන කියලා කොටස් දෙකකින් තමයි නාගార్జుන කියන නම හැදිලා තියෙන්නේ. ශුන්්‍යතාවාදය කියන්නේ මොන වගේ දාර්ශනික සම්ප්‍රදායක්ද කියලා. ඉතින් අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් වැඩසටහනට. අපි ජීසරේ වැඩසටහනේ සඳහන් කරා පශ්චාත් බෞද්ධ සමයේදී භාරතයේ ප්‍රධාන බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායක් හතරක් බිහි වුණා කියලා. එයින් අපි දෙකක් කෙටියෙන් සඳහන් කරා සර්වාස්තිවාදය හා සෞත්‍රාන්තිකවාදය කියන දාර්ශනික නිකායන් දෙක, විශේෂයෙන්ම මේ නිකායන් දෙක තේරවාදී සම්ප්‍රදායට සම්බන්ධ නිකායන් දෙකක් විදිහට. හොඳයි. එතකොට අපි සඳහන් කරා මාධ්‍යමක ශුන්්‍යතාවාදය හා යෝගාචාර විඥානවාදය කියලා තවත් ප්‍රබල දාර්ශනික සම්ප්‍රදායන් දෙකක් භාරතීය දාර්ශනික පසුබිම තුළ ගොඩනැගෙනවා. විශේෂයෙන්ම මේ දර්ශන සම්ප්‍රදායන් දෙක මහායාන බුදුදහමට අයිති දාර්ශනික සම්ප්‍රදායන් දෙකක්. ඒතර මේ දෙක පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. මොකද මහායාන බුදුදහම තේරුම් ගන්න නම් මේ මාධ්‍යමික ශුන්්‍යතාවාදී කියන දාර්ශනික ප්‍රවණතාවයත්, ඒ වගේම යෝගාචාර විඥානවාදී කියන දාර්ශනික ප්‍රවණතාවයත් කියන දෙක පිළිබඳව හොඳ මූලික අවබෝධයක් කෙනෙකුට අවශ්‍ය වෙනවා. මේ අතුරින් අපි ඉස්සලම සාකච්ඡා කරලා බලමු මේ මාධ්‍යමික ශුන්්‍යතාවාදය කියන්නේ මොන වගේ දාර්ශනික සම්ප්‍රදායක්ද කියලා. මාධ්‍යමික ශුන්්‍යතාවාදී කියන දාර්ශනික සම්ප්‍රදාය බිහිවන්නේ නාගార్జుන කියන මහා තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන්, නායකත්වයෙන්, ප්‍රධානත්වයෙන්. මේ නාගార్జుන හාමුදුරුවෝ සාමාන්‍යයෙන් මහායානික ලෝකේ හඳුන්වන්නේ දෙවෙනි බුදුන් වහන්සේ විදියට. එහෙම නැත්නම් අනු බුදුන් වහන්සේ විදියට. දැන් තේරවාදී බෞද්ධයෝ වන අපි සාමාන්‍යයෙන් අනුබුදු විදිහට දෙවෙනි බුදුහාමුදුරු විදිහට සලකන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ. ඒකට ප්‍රධාන හේතුව ලෙස අපි සලකන්නේ උන්වහන්සේ තමා ප්‍රථම වරට ලංකාවට බුද්ධාගම හඳුන්වලා දුන්නේ කියලා. නමුත් නාගార్జుන හාමුදුරුවෝ දෙවෙනි බුදුන් ලෙස සලකන්නට, විශේෂයෙන්ම මහායානික බෞද්ධ ලෝකයේ තුල මේ නාගార్జుන හාමුදුරුවෝ දෙවෙනි බුදුන් වහන්සේ ලෙස සලකන්නට හේතුව වුණේ කුමක්ද කියන එක අපි ඉදිරියේදී කෙරෙන සාකච්ඡාවෙන් ඔබට පැහැදිලි වේවි. මේ නාගార్జుන හාමුදුරුව පිළිබඳ විවිධ පුරාවෘත්ත තිබෙනවා. ඒ එක් පුරාවෘත්තයක සඳහන් වෙනවා උන්වහන්සේ උපදින්නේ අපල එක්ක. ඒ නිසා දෙමව්පියන්ට ඒ ජ්‍යොතිෂඥයෝ සඳහන් කරනවා මේ ළමයා බේරගන්න පුළුවන් වෙන්නේ මහණ කරොත් තමා කියලා. ඒ අනුව දෙමව්පියෝ මේ නාගార్జుන හාමුදුරුවන් කුඩා වයසේදී, වයස අවුරුදු 7 දී නාලන්දා විශ්වවිද්‍යාලය, ඔබ අහලා ඇති ඉන්දියාවේ පැවති ලෝක ප්‍රකට ඒ විශ්වවිද්‍යාලය, ඒ විශ්වවිද්‍යාල ආරාමේ, මෙන්න මේ ආරාමයේ ළඟින් දෙමව්පිය ඇවිදිලා මේ කුඩා නාගార్జుන ළමයව දාලා යනවා. ඉන් පස්සේ ඒ නාලන්දා විශ්වවිද්‍යාලයේ හාමුදුරු නමක් තමා මේ නාගార్జుනව පැවිද්දට පත් කරන්නේ. ඉතින් මේ නාගార్జుන හාමුදුරුවන්ගේ කලින් පැවිදි නාමය මේ නාගార్జుන කියන නාමය නෙවෙයි. මේක පස්සේ උන්වහන්සේට එකතු වෙච්ච නාමයක්. එතකොට බලන්නකො නාග අර්ජුන කියලා කොටස් දෙකකින් තමයි නාගార్జుන කියන නම හැදිලා තියෙන්නේ. එතකොට මේ නාග කියන කොටස කොහොමද එකතු වුනේ? නාගార్జుන හාමුදුරුවන් නාග ලෝකයට එකගෙන ගිය බව සඳහන් වෙනවා. නාග ලෝකයෙන් පැමිණි නාරජුන් මේ නාග නාගార్జుන හාමුදුරන්ව නාග ලෝකයට එක්කගෙන යනවා. මේ නාග ලෝකයට එක්කගෙන ගිහිල්ලා නාග ලෝකයේ සුරක්ෂිතව පැවති මහායාන ධර්ම ග්‍රන්ථ රාශියක්, විශේෂයෙන්ම ප්‍රඥා පාරමිතා සූත්‍ර කියන සූත්‍ර කාණ්ඩය නාග ලෝකයෙන් මේ හාමුදුරුවන්ට ලැබුණු කෘති ලෙස තමයි ජනප්‍රවාදයේ පවතින්නේ. එතකොට මේ නාගලෝකයට තියෙන සම්බන්ධය නිසා තමයි උන්වහන්සේට නාග කියන කොටස එකතු වෙලා තියෙන්නේ.
නාගාර්ජුන කියන නමේ ඉතිරි කොටස තමයි අර්ජුන කියන්නේ. එතකොට මේ අර්ජුන කියන නම ඉන්දියාවේ මහා භාරතයේ කියන වීර කාව්‍යයේ පංච පාණ්ඩව කුමාරවරුන්ගේ එක්කෙනෙක් තමයි මේ අර්ජුන කුමාරයා. ඔහු තාම දක්ෂ දුනු අයෙක්. ඒ නිසා සතුරාගේ ඉලක්කවලට තාම නිවැරදිව පහර දෙන්න පුළුවන් යුද ශිල්පියෙක් විදිහට තමයි අර්ජුන ප්‍රසිද්ධ. එතකොට මේ නාගාර්ජුන හාමුදුරුවොත් තම ප්‍රතිවාදීන්ගේ දාර්ශනික මතවලට නිවැරදිව තාම නිවැරදිවම හරියටම ඉලක්කයට පහර දෙන්න දක්ෂයි කියන අර්ථයෙන් තමයි උන්වහන්සේට අර්ජුන කියන කොටස එකතු වෙලා තියෙන්නේ. ඒ අනුව උන්වහන්සේ නාගාර්ජුන කියන නමින් තමයි ප්‍රසිද්ධ. මේ නාගාර්ජුන හාමුදුරුවන්ව හඳුන්වන්නේ දාර්ශනික ලෝකේ සූර්යයා කියන අන්වර්ථ නාමයෙන්. දාර්ශනිකයන්ගේ ලෝකේ සූර්යයා. ඒක දෙන්න පුළුවන් ඉහළම ගරුත්වය හිමි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මුන්වහන්සේ විසින් රචනා කරපු කෘති ගණනාවක් තියෙනවා. මේ කෘති වලින් උන්වහන්සේ ඉදිරිපත් කරපු ඒ විශිෂ්ට අදහස්, ඒ විශිෂ්ට තර්කන තමයි මේකට ප්‍රධානතම හේතුව බවට පත් වුනේ. මේ නාගාර්ජුන හාමුදුරුව අවුරුදු 400ක් විතර ජීවත් වෙච්ච බවට ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. උන්වහන්සේ නාලන්දා විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රවීණ රසායන විද්‍යාඥයෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම උන්වහන්සේට හැකියාව තිබුණු බව මේ ජනප්‍රවාදවල සඳහන් වෙනවා. උන්වහන්සේට පුළුවන් රත්තරන් හදන්න. එතකොට ඒ කාලේ ජීවත් වෙච්ච රජ කෙනෙක් තමයි සාතවාහන කියන රජුරු. මේ සාතවාහන කියන රජුරවන්ට මේ නාගාර්ජුන හාමුදුරුවෝ දීලා තිනවා ඒ ඖෂධ. එතකොට ඒ රජතුමත් ඒ තරම් කාලයක්ම ජීවත් වුණ බව සඳහන් වෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වෙන ආකාරයට ඒ රජතුමා තමයි නාගාර්ජුන කොණ්ඩය කියලා දැන් අපිට දකින්න පුළුවන් ඉන්දියාවේ අද වෙනකොට නටබුන් වෙලා තියෙනවා. සත්මහල් විහාරයක් හදනවා තනිකරම ගල විදලා. ඒ ගලෙන් තමයි තට්ටු හදලා සත්මහල් ප්‍රාසාදයක් ආරාමයක් මේ සාතවාහන රජතුමා නාගාර්ජුන හාමුදුරුවන්ට හදලා දුන්නයි කියලා සඳහන් වෙනවා. නාගාර්ජුන හාමුදුරුව ගැන තව ගොඩක් ඒ වගේ ජනප්‍රවාද ගණනාවක් තියෙනවා. නාගාර්ජුන හාමුදුරුව වාදේ ඉතාම දක්ෂෙක්. එතකොට ඒ දවස්වල ප්‍රසිද්ධ වාද විවාද තිබිලා තියෙනවා. ප්‍රසිද්ධියේහි ජනතාව ඉදිරියේහි මණ්ඩප හදලා ඒ මණ්ඩපවල ගොඩ නැගිලා ප්‍රතිවාදී සමග ප්‍රසිද්ධ වාද විවාද ගණනාවක් පවත්වපු කෙනෙක් තමයි නාගාර්ජුන හාමුදුරුව. මේ නාගාර්ජුන හාමුදුරුව එක්තරා වාදයක් තියෙනවා බමුණෙක් එක්ක ඇති කරගත්ත. මේ බමුණා වාදයෙන් පරද්දන්න ඉතාම අමාරු කෙනෙක් විදිහට තමයි ප්‍රසිද්ධ වුණේ. ඉතින් අවසානයේ මේ සුප්‍රකට අති දක්ෂ වාදේ අති දක්ෂ මේ බමුණා නාගාර්ජුන හාමුදුරන්ට අභියෝගයක් කරා වාදයකට එන්නයි කියලා. ඒ වාදය විනාඩි ගානකින් අවසන් වුණා. වාදෙන් පස්සේ බමුණට සිද්ධ වුණා වේදිකාවෙන් පැනලා දුවන්න. අපි පොඩ්ඩක් අහමු ඒ දෙබස් කාණ්ඩය කොහොමද මේ නාගාර්ජුන හාමුදුරුව සහ බමුණා අතර මේ වාදය ඇති වුණේ කියලා. දැන් මේකෙදි පළවෙනියෙන්ම ප්‍රශ්නය අහන්නේ බමුණා. මේ බමුණා යොදාගත්ත ඉතාම උපායශීලී වාද ක්‍රමයක්. ඒ තමයි එයා ප්‍රශ්නයක් අහනවා, ප්‍රතිවාදියා උත්තරයක් දුන්නාම ඒ දුන්න උත්තරේම ප්‍රශ්නයක් බවට ආයපත් කරනවා. ඉතින් ප්‍රතිවාදියා දෙන වචනෙම තමයි එයා ඊළඟට ප්‍රශ්න කරන්නේ. දැන් ඔබට මේ මම කිව්වට පස්සේ තේරෙයි, මම මේ දෙබස් ටික කියන්නම්. බමුණා අහපු එක නාගාර්ජුන හාමුදුරුවෝ කියපු එක. බමුණා ඉස්සෙල්ලාම අහනවා, ඔබ කවුද? නාගාර්ජුන හාමුදුරුවෝ කියනවා, නාගාර්ජුන. නාගාර්ජුන කවුද? මම කියලා නාගාර්ජුන හඳුරු උත්තර දෙනවා. ඊට පස්සේ බමුණා අහනවා, මම කවුද? නාගාර්ජුන හඳුරු කියනවා, බල්ලා. බල්ලා කවුද? තෝ. තෝ කවුද? නාගාර්ජුන. නාගාර්ජුන කවුද? මම. මම කවුද? බල්ලා. බල්ලා කවුද? තෝ. තෝ කවුද? නාගාර්ජුන. දැන් මේ විදිහට දිගටම යනවා. බමුණාගේ වාද උපක්‍රමය අනුව ඔහුට වෙන වචනයක් අහන්න බෑ. බමුණාගේ වාද ශිල්පය වුණේ නාගාර්ජුන හාමුදුරුව දෙන උත්තරයෙන්ම ඊළඟ ප්‍රශ්නය අහන එක. අවසානයේදී නාගාර්ජුන හාමුදුරුව ඉදිරියේ මේ බමුණා බලු වුණා. ඔහුට තමන්ගේ තාර්කික රටාව එක්ක බිඳගන්න වෙනවා, නැත්නම් වෙන ප්‍රශ්නයක් අහන්න වෙනවා, නැත්නම් ඔහුට පලා යන්න වෙනවා. එහා දෙයක් ඉතුරු වුණේ නැහැ. එතකොට මේ
නාගාර්ජුන හාමුදුරුව ගැන කතා කරද්දී කිව යුතුම තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි නාගාර්ජුන හාමුදුරුවන්ට ගොඩාක් අති දක්ෂ ශිෂ්‍යෝ හිටියා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගණනාවක් උන්වහන්සේගෙන් පස්සේ බිහි වුණා. මේ අතර එක්කෙනෙක් ඉන්නවා ආර්යදේව කියලා හාමුදුරු නමක්. ඉතින් අපි ලාංකික වශයෙන් තාම සතුටටපත් වෙ හැකි කාරණයක් මේ ආර්යදේව කියන්නේ ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා නාගාර්ජුන හාමුදුරුව ළඟ ශිෂ්‍යෙක් බවට පත් වෙලා උන්වහන්සේගෙන් පස්සේ ඉතා විශාල සේවයක් මේ මහායාන බුදුදහම වෙනුවෙන් නැත්නම් මාධ්‍යමික දර්ශනය ගොඩනැගීම වෙනුවෙන් විශාල දායකත්වයක් දුන්න තවත් හොඳ තර්ක ශාස්ත්‍රඥයෙක් තමයි ආර්යදේව කියලා කියන්නේ. ඉතින් ආර්යදේව හාමුදුරුව නාගාර්ජුන හාමුදුරුව මුණ ගැහෙන්න යන්නේ ටිකක් පස්වරුවේ හවසරුවේ ඔය දවල් දානේ වළඳලා ඉවර වෙච්ච අවස්ථාවට කිට්ටු අවස්ථාවක. ඒ කියන්නේ එකහමාරට දෙකට විතර. ඉතින් මේ වෙලාවේ යනකොට නාගාර්ජුන හාමුදුරුව තරමක් විවේකීව ඇඳේ තමයි හිටියේ. එතකොට මේ ආගන්තුක භික්ෂුව මේ විදේශික භික්ෂුව ආර්යදේව ගිහිල්ලා නාගාර්ජුන හාමුදුරුවන්ගේ මුණ ගැහෙන්න ඕනේ කියලා කියනකොට උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් කියනවා උන්වහන්සේ සැතපීලා ඉන්නේ මේ වෙලාවේ කරදර කරන්න බෑ කියලා. කොහොම හරි ආර්යදේව හාමුදුරුවොත් පිටත් වුණේ නෑ. කොහොම ඉන්නකොට අර ශිෂ්‍ය භික්ෂු නම ගිහිල්ලා නාගාර්ජුන හාමුදුරුවන්ගෙන් සැල කරනවා මෙහෙම ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් පැමිණ තිබෙනවා ඔබ වහන්සේ මුණ ගැහෙන්න කියලා. එතකොට නාගාර්ජුන හාමුදුරුව මොකද කරන්නේ? නාගාර්ජුන හාමුදුරුව සඳහන් කරනවා ගිහිල්ලා ඒ ආගන්තුක භික්ෂුවට වතුර එකක් පුරවලා පාත්‍රයකට ඒක පිරිනමන්න. පාත්‍රයකට වතුර එකක් පුරවලා ඒක පිරිනමන්න කියලා. ඉතින් මේ ආර්යදේව භික්ෂුවට නාගාර්ජුන හාමුදුරුවන්ගේ ඒ ශිෂ්‍ය භික්ෂුව විසින් වතුර පිරවූ පාත්‍රයක් ලැබෙනවා. දැන් ආර්යදේව භික්ෂුව මොකද කරේ? ඒක තමයි ඉතාල වැදගත් වෙන්නේ. ආර්යදේව භික්ෂුන් වහන්සේ කළේ තමන් ළඟ තිබුණු ඉදිකට්ටක්. ඔබ දන්නවා භික්ෂුන් වහන්සේලා ළඟ සාමාන්‍යයෙන් ඒවා තියෙනවා අටපිරිකරට අයිති වෙන එකක් තමයි මේ ඉදිකට්ට කියන එක. ඒකට ඉදිකට්ටක් අරගෙන අර වතුර පාත්‍රයට දානවා. ඒකට අපි හිතා ගන්න බෑ එහෙම කරේ කියන එක. වතුර පාත්‍රයක් තමයි නාගාර්ජුන හාමුදුරුවන්ගෙන් ලැබෙන්නේ. එතකොට ආර්යදේව හාමුදුරුව ඒකට තමන් ළඟ තිබුණු ඉදිකට්ට දානවා. එතකොට මේක අරගෙන ගිහිල්ලා අර ශිෂ්‍ය භික්ෂු නම නාගාර්ජුන හාමුදුරුවන්ට සඳහන් කරනවා ඒ ආගන්තුක භික්ෂුව අප පිරිනැමු වතුර පාත්‍රයට ඉදිකට්ටක් දැම්මයි කියලා. ඉතින් මේක අහන නාගාර්ජුන හාමුදුරුව එකවරම ඇඳෙන් නැගිටලා ආසනයක් පනවන්න ඒ පැමිණ සිටින භික්ෂුව වහාම පිළිගන්න එයාට දැනුම් දෙන්න මං ඉක්මනටම යව මුණ ගැහෙන්න එනවා කියලා සඳහන් කරනවා. මොකද්ද මේ දෙදෙනා අතර ඇති වෙච්ච මේ සංවාදය? දැන් නාගාර්ජුන හාමුදුරුව වතුර පිරුණු පාත්‍රයක් ආර්යදේව හාමුදුරන්ට යවනවා. ආර්යදේව හාමුදුරුව තමන් ළඟ තිබුණු ඉදිකට්ටේ පාත්‍රයට දානවා. ඊට පස්සේ නාගාර්ජුන හාමුදුරුව තීරණය කරනවා මේ නම් පැමිණ සිටින්නේ ඉතාමත් බුද්ධිමත් තැනැත්තෙක්, මොහු මුණ ගැසිය යුතුයි කියලා. ඉතින් අතන මොකද්ද මෙතන ඇති වෙච්ච සංවාදය? මෙතනදී වතුර පාත්‍රයක් පුරවල නාගාර්ජුන හාමුදුරුව ආර්යදේව භික්ෂුව වෙත යැවු පණිවිඩය මොකක්ද? ඒ තමයි මම පිරිච්ච කෙනෙක්. මට ඔබ කවුරු වුණත් පැමිණ සිටින්නේ ඔබගෙන් ගන්න දෙයක් නැහැ. පිරුණු පාත්‍රයෙන් උන්වහන්සේ නිරූපණය කරා මම දැනගන්න ඕනේ ටික දන්න කෙනෙක්. ඔබෙන් මට ගන්න දෙයක් නැහැ කියන පණිවිඩය. එතකොට ආර්යදේව භික්ෂුන් වහන්සේ මොකද්ද මේ ඉදිකට්ටක් අතෑරලා කියන්නේ? ඔබගේ ඒ ගැඹුරු දැනුම් සයුරේ පතුලට කිමිදෙන්න තරම් මමත් සියුම් ඥාන ශක්තියකින් යුක්ත කෙනෙක් කියන එක තමයි ආර්යදේව හාමුදුරුව නාගාර්ජුන හාමුදුරුවන්ට දැනුම් දුන්නේ. මෙන්න මේ විදිහට තමයි දෙදෙනා අතර මූලික සංවාදය ඇති වුණේ. එතකොට පස්ස කාලෙක මේ ආර්යදේව හාමුදුරුව නාගාර්ජුන හාමුදුරුවන්ගේ හොඳම ශිෂ්‍යයා වෙනවා. එකපාරක් නාගාර්ජුන හාමුදුරුව යොදාගෙන තිබුණු වාදයක් සඳහා ආර්යදේව හාමුදුරුව අහනවා මම යන්නද මේ වාදය සඳහා ඔබ වහන්සේ වෙනුවට කියලා. ඉතින් මෙහිදී නාගාර්ජුන හාමුදුරුව ප්‍රතික්ෂේප කරන්නේ ආර්යදේව හාමුදුරුවන්ගේ ඉල්ලීම. ඒ වෙනුවට නාගාර්ජුන හාමුදුරුව කියනවා ඔබට සිද්ධ වෙනවා මාත් එක්ක වාද කරන්න. ඔබ ඒ බමුණා සමග වාද කරන්න යන කලින් මම බමුණාගේ චරිතය රඟපාන්නම්, ඔබ මගේ චරිතය රඟපාන්න, මාත් එක්ක වාද කරලා පෙන්නන්න කියලා. ඉන් පස්සේ ආර්යදේව හාමුදුරුව නාගාර්ජුන හාමුදුරුවත් එක්ක වාද කරනවා. ඒක දැකලා නාගාර්ජුන හාමුදුරුව කියනවා යන්න ඔබ ඉතාම සුදුසුයි කියලා. එතකොට මේ ආර්යදේව හාමුදුරුව ලාංකිකෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ.
එතකොට මේ නාගාර්ජුන හාමුදුරුව ආරදේව හාමුදුරුව ඒ වගේම තව ගණනාවක් මේ මාධ්‍යමික ශුන්‍යතාවාදය කියන දාර්ශනික සම්ප්‍රදාය ගොඩනගන්නට දායක වුණා. හොඳයි. ඉතින් මේ නාගාර්ජුන හාමුදුරුව ග්‍රන්ථ ගණනාවක්ම රචනා කරා. උන්වහන්සේ රචනා කරපු ග්‍රන්ථ අතුරෙන් වඩා තාම වැදගත් දාර්ශනික ග්‍රන්ථය විදිහට සැලකන්නේ මූල මාධ්‍යමික කාරිකාව කියන කෘතිය. මේ මූල මාධ්‍යමික කාරිකා කියන කෘතියෙන් උන්වහන්සේ තාම විප්ලවී අදහස් ගණනාවක් ඉදිරිපත් කරනවා. බෞද්ධ හේතුඵලවාදය නැත්නම් පටිච්ච සමුප්පාදය සම්බන්ධයෙන් මෙතෙක් කිසිම දාර්ශනිකයෙක් අනාවරණය නොකළ පැත්තක් උන්වහන්සේට අනාවරණය කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම අර උන්වහන්සේ දෙවෙනි බුදුන් විදියට සලකන හේතුව තමයි මේ බුදුදහමේ කේන්ද්‍රීය ඉගැන්වීම හේතුඵලවාදය. මේ හේතුඵලවාදය නැත්නම් මේ පටිච්ච සමුප්පාදය කියන ඉගැන්වීම උන්වහන්සේගේ මූල මාධ්‍යමික කාරිකාව කියන කෘතිය මගින් ඉතාම ගැඹුරු විශ්ලේෂණයකට බඳුන් කරලා අර පුරාණ මහායාන ග්‍රන්ථවල තියෙන ශූන්‍යතාවය කියන දාර්ශනික සංකල්පයත් එක්ක බද්ධ කරලා ඉතාම ගැඹුරු දාර්ශනික අර්ථකථනයක් ඉදිරිපත් කරා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව ඔබට ඊළඟ වැඩසටහනින් සාකච්ඡා කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි අප සමග රැඳී සිටියාට. අපි නැවත මුණ ගැසෙමු. ආයුබෝවන්.